අගවින සුරුවරියට ඉරිහිව ගෙන ආ දෝෂාභියෝගය ව්‍යවස්ථානුකූලයි කියා ඔබ පිළිගන්නවද? ඔව් දැන් තියෙන ව්‍යවස්ථාවට හරි ගැටලුවක් නැහැ. එම නිසා ඒක නීත්‍යානුකූලයි මගේ ඇඟීම ඇටියට. දෝෂාභියෝග යෝජනාවට ඔබ අත්සන් නොකලෙයි. මම විතර නෙමෙයි ගොඩක් ඉන්න අත්සන්කද. පෙසන් අසනරන් ගන්න අපි යන්නේ නැහැ පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුවට අපි යන්නේ වෙනත් පැරවලට. ඔබ සඳහන් කර තිබුණා අධිකරණයේ ව්‍යවස්ථාදායකය සහ විධායකය පියවරක් පිටුපසට ගත යුතු බව. එම ප්‍රකාශය තුලින් ඔබ මොනවද අදහස් කළේ? මේ අධිකරණයයි ව්‍යවස්ථාදායකයයි මෙහෙම හැප්පෙනකොට මොකද වෙන්නේ? ජනතාවගේ ගරුත්වයට ඒක බාධාවක් වෙනවා. එම නිසා ඒ ආයතනත් පොඩ්ඩක් පියවර පසට අරන් ව්‍යවස්ථාදායකයට ඇඟිලි ගැසීමෙන් වැළකී සිටීම මුගක් හොඳයි කියන එක මගේ කල්පනාව. අධිකරණයේ ස්වාධීනත්වයේ සඳහා ගත යුතු බවට ඔබ යෝජනා කරන්නේ මොනවද? ඒක කරන්නට ඕනේ ව්‍යවස්ථාදායකයේ තිබෙනා උත්තරීතර භාවය පිළිගන්නට ඕනේ. ව්‍යවස්ථාදායකයේ උත්තරීතර භාවයට හානි වෙන යමක් එනවා නම් ඒවා විභාග කිරීමේ වැළකී සිටිනට ඕනේ. ඒක තමයි පියවර පස්සට ගන්න වෙන එතනත්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව උත්තරීතර වන්නේ අධිකරණයේද ව්‍යවස්ථාදායකයේද? ව්‍යවස්ථාදායකයා තමයි උත්තරීතර. ඒක පිළිගන්නට ඕන කවුරුත්. තේරීම් කාරක සභාව කටයුතු කළ ආකාරය පිළිබඳ ඔබ එකඟද? තේරීම් කාරක සභාව හරියට ක්‍රියා කළා කියලා මම විශ්වාස කරනවා. දැන් තියෙන ව්‍යවස්ථාව අනුව. ලබන වසරේ ජනවාරි මුල් සතියේදී දෝෂාභියෝග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාම ඔබ එම වාර්තාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරනවද? ඒක ඒ අවස්ථාවේ බලාගත්තයි මම මේකට විරුද්ධව කතා කරන්නේ නැහැ. මේ ඔක්කොම නීත්‍යානුකූලයි කියලා මම පිළිගන්නවා.